sarasana hindi mu api bala කට වේතරම් වටින පොත මේ නිකම් පොතක් අම්මේ උදේ ඉඳලා කියවනෝ ඊයේ රෑ ඉඳන් මට ඉතින් කරන්න වෙන වැඩකුත් නැහනේ වතාත් එක තරහින් ඉන්නේ නේ ඔව් ආ ඉතින් බොරු කියන්න ඕනේ නැහනේ ඒ මොකද අනේ අම්මේ මේ නිකන් දන්නේ නැහැ වගේ අහන්න එපා අයියේ ඕනංගි මොකද කරන්නේ මේ දුවලාස්ටි කරනවා මොනවද අයියේ කරගත්තේ ඔය දුව ඔෆිස් එකකින් යනවද නෑ එහෙනම් අනේ දෙයියනේ තනියම ඉන්නවද ඉන්නවද නේද ඉතින් මම බලන්න නෑ දාලා ඉනෝනේ අනේ දෙයියනේ එහෙම කරන්න එපා අයියේ එහෙම තමයි ඉතින් කරන්න වෙන්නේ වෙන මොකක් කරන්නද දාලා එනවා අඬන්නේ නැන්ත අඬනවා එයාත් අඬනවා මාත් අඬනවා දෙන්නම අඬනවා අනේ දෙයි හාමුදුරනේ ඇයි අයියේ මේ කෝ දැන් මේ ඉන්න දෙන්නක ෆෝන් එක චුරිදු ඇයි කවුද පැටියෝ මං පුංචි පුංචි වයනේ කමන්ද අනේ නෑ මැනිකේ ඔය කොහේ යන්නද ලෑස්ති වෙන්නේ මාව තාත්තා කොහෙද දාලා යනවා හවසට ඇවිල්ලා අරන් යනවා එතන හොඳයිද නෑ එතන ළමයි මට ගන්නවා ඕනේ විහිළුවට වෙන්නේ නැති මැනිකේ ඉතින් මම විහිළුවට එහෙම කරන්න ඈනේ ඔයට යාළුවෙක් නැද්ද එක යාළුවෙක් නම් ඉන්නවා එහෙනම් එයාත් එක්ක ඉන්න හරිද එයා අම්මා අපු ගමන් යනවා මං ඉන්න ඕනේ තනියෙන් තාත්තා එනකම් පුංචි එන්නද මැනිකව බලන්න අනේ පුංචි එන්නකෝ මං එන්නම්කො පුතේ මන් තියන්නම් හරි බුදු සරණයි අනේ හොඳ දුව බුදු සරණයි මැනිකට දුවව දාලා ඩේකේ ආයකකට Thank you.
අර එදා මෙයාලගේ ඔෆිස් එකේ පාටි එකක් තිබුණේ. ඔව්. ඒකට මමත් ආවනේ. එදා මෙයානේ මගේ ළඟට වෙලා හිටියේ දිගටම. අම්මට මතකයි එහෙනම්. හැබැයි අද ආව ගමන ගැන නම් මං එච්චර සතුටු නෑ. ඇයි ආන්ටි? මේ දෙන්න විරසක වෙලා ඉන්නේ මේ දවස්වල දෙන්න රණ්ඩු. මේ පිම්මට ඔයත් ඇවිල්ලා ඒ රණ්ඩු දෙගුණ තෙගුණ වෙයි. මෙයාමට කිව්වා. අම්මා ඉතින් ගහන්න එපා කියලා කිව්වට ඒක කියන්නෙම ගුටි කන ඒවනේ. මොකද්ද බං ඕකේ තේරුම? මොකද්ද තේරුම? අම්මා දැන් මොකද්ද මට කරන්න කියලා කියන්නේ? ඇයි බං ඔය ගුටි ගගා ඉන්න වෙලාවේ ඩිවෝස් කළ දැම්ම නම් ඉවරයිනේ. දැන් ඔය ගහපු පාරක් වැරදිලාවත් ඒකේ නරක තැනකට වැදුනා. ඒකි මැරුණා. මොකද කරන්නේ? උඹේ ජීවිතේම ඉවරයි. එපා නම් එපා කියලා ඩිවෝස් කළා දාපන්. ඉවරයිනේ. දැන් මේ එතකොට අම්ම නෙමෙයි මේකට විරුද්ධ. මොකටද? නිරාශව ඩිවෝස් කරනවද? අනේ පුතේ මං කොච්චර කියලා තියෙනවද? මට නම් කියලා තියෙන්නේ අම්මා මේකට කැමති නැහැ කියලා. නැමෙ මං මේ පැහැදිලි කරලා දෙන්න. අනේ මට මොනවත් පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ මුල දෙන්නම කතා කරගෙන ඉඳපල්ලකෝ. මං ඒක ගහ හදාගෙන ඉන්න ඈ. මේ අන්නකෝ. මොකද්ද ඔය ගෑණිගේ වාට ඔච්චරට තියෙන වටිනාකම? මාත් එක කිව්වොත් කියන්නේ වැරද්දා. අම්මා ඩිවෝස් කරන්න කැමති. හැබැයි ඔයා කැමති නැහැ. මගේ අකමැත්තක් නෙවෙයි. එහෙනම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ඒ ගෑණිගව සල්ලි වගේක් තියෙනවා. සල්ලි? ඔව්. ඒකට ඇහගහගෙන හිටියේ. ඒකත් අරගෙන මෙලවල දැම්මම හරි. ඔය ගෑන් නිසා මගේ සල්ලි සෑහෙන නාස්ති වෙලා තියෙනවා. අඩුම ගන්න ඒ ටිකවත් අරගන්න. අනේ අන්න. ඔයාට ලොකු ඒ ගෑණිව. නිකම් මෙතනට ආවේ ඉතින්. මම දුව චුට්ටක් බල්ලයන් කියලා ආවේ. දුව කිව්වේ මට දුවල නෑනේ නේද? ආ විහිංගිව. ඔව්. අනිත් ඒවා කිව්වේවත් නෑනේ. කිව්වනම් ඉතින් මට එන්න දෙන්නේ නෑනේ. එහෙම නෑ. හැබැයි ඉතින් මං ඇතුළට ගියේ නෑ. ආ. කාටවත් මං කතා කරෙත් නෑ. කතා කරත් ඇතුළට යන්න දෙන්නෙත් නෑ. මන් දන්නා මේ වගේ තියෙන නීතිනේ පොඩි දරුවන්ගේ ආරක්ෂාවනේ. අන්න ඒක තමයි ඉතින්. දැන් බලන්න හම්බුනේ නැත්තම්? බලන්න හම්බෙන්නේ නැහැ කියලා නම් හිතුවේ නැහැ ඉතින්. ඇයි? ඔයා කොයි වෙලාවක හරි ආවිල්ලා ඉතින් දුව ගන්න එපැයි එළියට. මේ තොලට මොකද උනේ? මේ ඇයි? තුවාල වෙලා. මේ දොරේ වැදිලා. දොරේ වැදිලා? ඇයි තොල දොරට තියලා වහගත්තද? නෑ මේ දොරේ වැදුනා.
එච්චර හදිස්සියෙන් කොහෙද ගියේ? මේ අනේ දුව වරන් එන්නකො. හා. දැන් එයි එළියට. මගේ ළඟට එනවා කියලා. එහෙම ඉන්නේ නේ. මන් දන්නවා. මොකද්ද? එච්චර පිනක් මට නෑ කියලා. ඒ මොකද්ද ඒ කියන්නේ? දරුවෙක් අතට එන්න පිනක් තියෙන්න ඕනි. හැබැයි මට ඒ පින නෑ. එහෙම හිතන්න එපා. කාලයක් ඕනේ ඇති. බලමුකෝ. දැන් ඔයා යනවද? ඔව් ඉතින්. මම මේ මූණ පොඩ්ඩක් බලන්න කියලා ආවේ. චූටිදු. මේ ආන්ටි ඇවිල්ලා තින්නේ ඔයාව බලන්න. hina වෙන්නකො ටිකක්. hinaව? මාව දියෝ යනවා වගේ. අනේ මට මුකුත් ගේන්නවත් බැරි වුණා. මං ඊළඟ දවසේ එනකොට මොනව හරි ගේන්නම්කෝ. කවුද දන්නේ මෙහෙම හිනාවේ කියලා? අනේ ලෝභ නැතුව හිනා වෙනවා. අනේ හොඳ වෙලා වාසනාව. මං කිව්වේ උඹට වාසනාව කියලා. හා මේ මොකද මේ? අනේ ඉතින් ආවා ඉතින් අපි නිකන් ආවා. නිකන් ආව නම් වෙන්න බෑ. මේ පසන් තාත්තා බීලා නෑනේ. අපෝ නැහැනෝනේ. දවස් ගානකින් කටේ තියලා නෑ. කිව්වා කිව්වා. තාත්තා කිව්වා. මොකද්ද? ඊයේ තාත්තනකටත් හොඳටම බීලා නිදලා තියෙන්නේ. ආ, ඊයේ රෑ ඉතින් මයි කාර් මයි පෙට්‍රල් නේ. ඒ කිව්වේ? මගේ සල්ලි වලින් මම් බීපුවාම කාටවත් ඇති අමාරුව මොකද්ද? ඇත්ත ඇත්ත. අමාරුවක් නෑ අපිට නම්. බීප් මිනිහට නේ අමාරුව. එහෙම අමාරුවක් නෑ. මට පුරුදුයි. ඒක හරි. බොන වෙලාවටත් අමාරුයි බීලා කල් ගියාමත් අමාරුයි. කවදා හරි මටම තමයි ඕවත් කරන්න වෙන්නේ. මොකද්ද? මොකද්ද කියන්නේ? ඔය බොන බීමේ හැටියට හොස්පිටල් එන්න නොවී තියෙද? දැන්ටමත් ක්ලිනික් එනවනේ. අනේ නෝනේ අපි ආවේ මේ වෙන වැඩකට. අනේ ඔව් අනුරාදි. මොනවටද? මේ අපේ කාට හිම කරන් දෙපා දොස්තර නෝනි. මොකද්ද කියන්නේ? නෑ ඉතින් දොස්තර නෝන ගැන තියෙන අදහස හිතින් අයින් කරගන්න කියපිලා ඉඳලා මේක මැරෙන්න හදනවා අඬ අඬ. අඬ අඬ? ඔව්. ඊයේ මොකද? නෑ ඉතින් මේ දැලුණු පොඩි උණු හිට නෙවෙයිනේ. මෙයාගේ? ඔව්. හප්පා. ඇයි? ඒ ගැන මන් දන්නවනේ ඉතින්. ඇයි අනුරාධි වා මට එහෙම කළේ? අඬපන් අඬපන්. ඇයි අනුරාධි වා මට එහෙම කළේ? මම මොනවද කළේ? මං ඔයාට හැදෙන්න කිව්වා, ඔයා හැදුනේ නෑ. ඉතින් මම හැදෙන්න තීරණය කළා. ඔයා ඉස්සර ඔහොම කිව්වේ නෑනේ. මේ පසන් මෙතන තාත්තත් ඉන්නවා. මම්මගේ තීරණේ කිව්වා.
මට මේව මෙතන කතා කරන්න බෑ. කියන දේ අහන්න. මං ඒක ගොඩක් හිතලා ගත්ත තීරණයක්. ඒක වෙනස් වෙන්නේ නෑ. පහන තියන්න හදන්න. අත ගන්න. හරි හරි. හරි හරි කියන්නේ. මල් වට්ටේට අත ගන්නකෝ. හා හා හරි. චිකන් කිලෝ 20. මේ ඇහුණද? ඇයි? මොකක්ද අනේ ඔයාට වෙලා තියෙන්නේ? ඇයි? ඇයි කියන්නේ? ඇයි ඔයා උච්චර සල්ලි හම්බ කරන්නේ? දැන් ඔයාට ඒකත් ප්‍රශ්නයක්ද? ඔය බලන්නකෝ. ආගමත් දහමක් අදහන්නේ. මල් වට්ටියට අත ගහන්න. අනේ මේ වසන්ති. මං දිනුන වෙලා තියෙන්නේ මගේ උත්සාහය. මං ඉස්සරහට හිටියේ මෙහෙම තමයි. එහෙනම් ඇයි ඔය අර කඩවලල බුදු පිළිම තියලා දේව රූප එල්ලලා තියෙන්නේ? ඒ වමේ ඉතින් හැමෝම කරනවනේ. හැමෝම කරන නිසා ඔයත් කරා. ඕ. මොනවද අසිත? අම්මේ. අයියා කතා කරා. ආවද අයියා? තාත්තට මොකදද? මොකද මට ඕනේ කියන්නේ? අයියා කියන්නේ දේවක පුතාට. ඔය පොඩි ළමෙක් වගේ හැමතිස්සෙම මෙයාත් එක්ක පැටලෙනවනේ. අද මොකද යා කියන්නේ? තාත්තට කියන්න බෑ. මොකද මට කියන්න බැරි? තාත්තට කේන්ති යනවනේ. නෑ නෑ කියන්නකෝ කේන්ති යන එක මම බලා ගන්න. අම්මලා හැ එන්නෙම නැද්ද ඇහුවා. ඉතින් මං කිව්වා ඉතින් අම්මා ඕන වෙලාව කෙනවා. හැබැයි තාත්ත එන්න දෙන්නේ නැහැ කියලා. මං එන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ මොකද? ඉතින් ඇත්තනේ. මයි යන්න එපා කියලා තියනවද වසන්ති? නෑ. ඇයි අම්මා එහෙනම් එහෙ යන්නේ නැත්තේ? ආමේ. හ්ම්? ඇයි යන්නේ නැත්තේ? කියන්න. අන්දියා බලන් ඉන්නේ. තාත්තට තේරෙන්නේ නැද්ද? මොකද්ද? අම්මා එහෙ යන්නේ එන්නේ නැත්තේ ඔයාට තියෙන බයට. මට මොකටද බය වෙන්නේ? තාත්ත බණිනවනේ. අම්ම බය වෙනව ගන්න. ඒක නම් ඇත්ත. අනේ මේ යන්න බැරි නම් නවතින්න කියලා දෙන්න. ඒකනේ. ඇයි? ඔය කියන විදිහට තමයි යන්නේ නැත්තේ. කොහොම වුණත් මං එහෙ ගිහින් එන්න යන්න ඕනේ. අපි දනේ යමු අම්මේ. අපිටත් තියෙනවනේ යුතුයකමක්. නව ලයිෆ් බෝයි කහ ලයිෆ් බෝයි කොහොඹ
ඉස්කෝලේද? ඔව්. ඉතින්? ඉතින් මල් ඉවා කියවන්න දෙහෙන්න. ඒ තාත්ත කල්පනා කරන්නේ? හරි කියන්නකෝ. ඇයි තාත්ත කැමති නැද්ද? නෑ පුතේ කැමති. අනේ පුතේ බලන්න කවුද ආවේ කියලා. ආ ડોક્ટર ඇන්ටි. චූටි දු. එන්නකෝ. ආ හන් ડોક્ટર. වාඩි වෙන්න. අපි ඉතින් ආව චූටි දුව බලලා යන්න. ටිකක් රෑ වුණා. කමක් නැහැ නේ. නෑ නෑ ඒකට කමක් නැහැ. ආ මේ ඉන්නේ මගේ හොඳම යාළුවා මයුරි. ආ ડોક્ટર කෙනෙක්ද? ආ නෑ යා නර්ස් කෙනෙක්. අපි දෙන්නේ ලෙවල් කරලා ඒකට. ආ ඔයා කී කියවද හරි. මොකද්ද? මේ චූටි දුවව දැක්කහම මහන්සිය නිකම්ම යනවා තමයි. මොනනම් කි කි කියයි? චූටි දුව ගැනම තමයි. මගේ කන් දෙක පිරීලා ඒ වහලා. ડોક્ટર ඇන්ටි හ්ම් මං අද රචනාවක් ලිව්වා ඒක කියවන්න හැදුවේ අනේ පුතේ අපි ඒක පස්සේ කියමු හා අනේ ඇයි කියවන්න දෙන්න දෝ කියවන්නකෝ මං අහන්න කියවන්න දෙ මදාරා එයාලා ට්වින්ස්ලා මගේ අම්මා තමයි මේ ලෝකේ ලස්සනම අම්මා මට පොඩි කාලේ කුක්කු දීලා තියෙනවා ඒවා හරි රසයි දැන් අම්මා මට බත් තමයි කපන්නේ බත් කපද්දි අම්මා පොඩි කටවල් කවන්නේ තාත්තානම් ලොකු කටවල් කවන්නේ දස්සල තාත්තරයි මටයි ප්‍රශ්න. එයා උයන්න දන්නෙත් නැහැ, කවන්න දන්නෙත් නැහැ. එයා උයන්නේ සර කෑම. මම සරයි කිව්වහම මට බනිනවා. අනේ මම බනින්නේ නැහැ. කියන්න දෙන්නකෝ. සර වුණාට ඉතින් තාත්තා මට ආදරේ. ඒ පාර තාත්තා ගැනත් කියලා අම්මා ගැන කියන්න යනවා. අනේ පා පොඩි දරුවනේ හරි හරි පුතේ කියන්න ඔයා කියන්න බබා අපේ අම්මා ට්‍රිප් එකක් ගිහින් නැද්දි නොකියම රට ගිහින් එයා කොහේ ගියත් මට කියලා යන්නේ තාත්තා කිව්වා මං නිදියතර එයා ගියා කියලා
මොකද උනේ? හඬනෝ. අනේ. ඔව්. තාම හුරු නැද්ද? එහෙම නැත්නම් මොකක් හරි අසනීපයක්ද? එහෙම නෙවෙයි, යා කැමති නෑ මං එයාව දාලා යනවට. අනේ දෙයියනේ, ඔයා ඉතින් හවස එනවනේ. ඒකේ ළමයාට තේරෙන්නේ නෑ නිරාෂා. අනිකේ හරි බයෙන් ඉන්නේ. අම්මත් ගියා මමත් යයි කියලා. අනේ දෙයියනේ. ඔයා හැනකොට තමයි දේවක මට මැරෙන්න හිතෙන්නේ. ඔයා මැරිලා මොනවා කරන්න? හෙත් ඒ දරුවගේ අම්මා ඒ ගමනේ යනවා මගේ ඇස් දෙකෙන් මං දැක්කා දේවක. දැන් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ නිරාෂා. මට වෙන්න ඕන හැම දෙයක්ම උනා. මොන විදියෙන් හරි මටයි මගේ දරුවටයි තමයි පාඩු උනේ. මං ඔයාට බයිනව නෙවෙයි නිරාෂා. හරි. හැබැයි ඔයාගේ හස්බන්ඩ් නම් වැරදි. අනේ ඒ විදියට එයා වාහනේ ලවන්න මමත් හේතුවක් වුණා. ඇයි? එයා හිත හොඳින් නෙවෙයි හිටියේ. ඒ අපි දෙන ડોක්ටර් කෙනෙක් හම්බෙලා එන ගමන් හිටියේ. ඉතින් අපිට බබාලා නැහැ කියලා ડોක්ටර්ත් කිව්වා. ඉතින් ඒ නිසා එයා මාත් එක්ක කේන්තියෙන් හිටියේ. එපා. එයා මට බැන බැන ආවේ. දැන් ඒ කේන්තියට අපි පරිද? අනේ. ඒකනේ කියන්නේ. අනේ ඉතින් මං එහෙම කිව්වේ නෑනේ. ඉතින් ඒකනේ උනේ උනාට. උනේ ඒක තමයි. ඒත් ඉතින් අපි ඒක හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. මිනිස්සුන්ට තමන්ගේ පුද්ගලික ප්‍රශ්න තියෙනවා නිරාෂා. ඒත් ඒක වටපිටාව ඉන්න අපිට අදාල නෑනේ. නේද? බලන්න දැන් අපිට මොකක්ද උනේ? අනේ දෙයියනේ දේවක. මොකද්ද කියනක මං කරන්න ඕනේ? ඔයා මොනවා කරන්නද ඉතින්? එහෙනම් ඔයා ඇයි සැරින් සැරේ මට මේ ගැන කියන්නේ මෙහෙම? ඇයි වට දුකද? නැත්තම් මේක හද්දුවාට දුකයි. ඒක විඳින මට, මගේ දරුවට. දේවක මම මැරෙන්නද? ඔයාට එහෙමද සතුටු? මට පුළුවන් එහෙම කරන්න. මේ මේ පිස්සු කියවන්න නැතුව ඉන්න. ඔයා ඔෆිස් යන්න. දුව ඇඬුවත් මම බලන්න. ඔයා අර මෙතන බලන ලේඩිට පොඩ්ඩක් කියලා යන්න, මම මෙතන ඉන්නවා කියලා. මට දැන් ඇතුළට යන්න බෑ. දුව දැක්කොත් ආයෙත් තණ්ඩයි. මයිට කෝල් එකක් දෙන්න. අම්මේ දෙයනේ උඹලට පිස්සුද බං? ඇයි? ඇයි කියන්නේ? මට කිව්වද අමාලි දෙක්කන් එනවයි කියලා. ආයෙත් ඔක කී කී ඉන්න ඕනේ? අනික මෙයා කී කී එක්කන් එන්නේ මෙයා ජනාධිපතිද? ජනාධිපති නෙවෙයි. බැරි වෙලාවත් નિરાශයි හිටියා නම් එීම. මොකද වෙන්නේ? අයියා මොනවා කරන්නේ? අනේ අම්මේ පිස්සු නැතු ඉන්නවද? වාගනගන්න එපා මාලි. මේ පුතේ මොනා වුණා තෑ උඹේ කසාද ගෑනි. දැන් එයා ඇවිත් මෙතන රණ්ඩුවක් ඇල්ලුවොත් එහෙම හැමෝම ගන්න එයාගේ පැත්ත. කවුද එයාගේ පැත්ත ගන්න? පුතේ තීරණයක් නැතුව මේව කරන්න බෑ. මොකද තීරණේ? මම තීරණයක් අරන් තියන්නේ. අනේ කාවින්ග මාව ගිහින් දාන්නකෝ.
මම පස්සේ එන්න. අම්මේ, කද්ද අම්මේ? අනේ අමාලි පුතේ, මං තරහ ගන්න දෙයක් කිව්ව නෙවෙයි. තරහ නෙමෙයි අම්මේ, මම මෙයාට හැමදාම කියනවා. මොකද මොකද මට කිව්වේ? නෑ ඉතින්. ඒ මිනිහයා වාම ඇරි කරලානේ ඉන්නේ. එයාට බබාලා නැහැ කියන එක ප්‍රශ්නයක් නම් ඒකට විසඳුම මේක නෙමෙයිනේ. අන් මං ඒක හැමදාම මෙයාට කියනවා. හැමදාම කියනවා. ඒකනේ කාවින්ග. කො මොනාද මේ කරන්නේ? මේ එයාට එතරම් තැනක් දෙන්න ඕනේ නැහැ. එයා මාව ගණන් ගන්නවද? අපිට එහෙම කරන්න බෑ කාවින්ග. අනික මං කැමති නැහැ කාත් එක්කවත් රණ්ඩු කරන්න. මොනවද නේ මේ කියන්නේ? මමද කිව්වේ? බලන්නකෝ අම්ම කතා කරපු හැටි. අම්මා එහෙම තමයි. අම්මට ඕනේ මේක ප්‍රශ්නයක් නොවී විසඳ ගන්න. ඔයා හිතනවද නිරාශ මේකට ප්‍රශ්නයක් නොදා ඉඳී කියලා? දැන් ඔයා හදන්නේ හැමදාම මේ නෑවෙත් ඉන්නද? නෑ නෑ. මං කියන්නේ දැන් මොන්නේ නෑ කියලා. හරි. යා අපි යා. ඔය ඉතින් බලන්නකෝ ඔය කේන්තිය. කද්දප්පා. මම තීරණයක් ගන්න යද්දි ඔයත් ඇඹරෙනවනේ. ඔහොම තීරණ ගන්න එපා. ඒ මිනිස්සයාත් ගෑණියෙක්. තේරුණාද? මට නම් එපා වෙලා තියෙන්නේ. ඒ වුණාට එයාට එපා වෙලා නෑනේ. දැන් ඒක ඔයාට ප්‍රශ්නයක්ද? ඔව්, මට ප්‍රශ්නයක් තමයි. හරි. මං ඒක යත් කතා කරන්න. කාත් එක්ක? නිරාශත් එක්ක. අන්න හොඳයි. එහෙම තමයි මාත් කැමති. අද නම් දවසම හරි නෑ අප්පා. උදේ තේක බොනකොට තේක වැටිලා මගේ කට් බිඳුණා. අම්මා බැන්නත් එක්ක. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? ඔයා තමයි මේ සේරටම හේතුව. මොකද්ද? මම මොනවද කරේ? අයියානේ අරෙන් පෝස්ට් දාන්නේ Facebook එකේ. කවුද? ඔයා. කෝ? මං දැක්කනේ. මොනවද මං දැම්මේ? දුකයි පාළුයි අරම මේ වගේ කේ පෝස්ට් දාන්නේ. මං දන්නේ ඔයා දුකින් ඉන්නේ කියලා. හැබැයි ඒක රටේ ලෝකේ හැමෝම දැනගන්න ඕනේ නෑ නේද? මං එහෙම එකක් දැම්මේ නෑනේ. දැම්මා. ඒක දැක්කහම මට තේරෙනවනේ. ඔයාට තේරුණාට ඉතින් හැමෝට මේක තේරෙන්නේ නෑනේ. ඒ වෙලාවෙ ඉඳලා මම ඉන්නේ අවුලෙන්. ඇයි මගේ ප්‍රශ්නේ හින්දා ඔයා අවුල් වෙන්නේ? එහෙම තමයි ඉතින්. ඔයාට මාව පිට කෙනෙක් වුණාට මට එහෙම නෑනේ. ඇයි මම ඔයයි කෙනෙක්ද? ඇයි මොකද එහෙම මට හිතන්න බැරිද? බෑ. ආ මෙහා බලන්නකො. ඇයි? දැන් මං හිතන්න ඕනේ ව ඔය අද තීරණය කරන්නේ. නෑ 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 එහෙම නෙවෙයි. ඔයා කොහොමද හිතන්නේ මං ඔයයි කවුරුත් කියලා? ඔයාට එහෙම හිතන්න බෑනේ. පුළුවන්. හිතක් කියන්නේ හිතක්. මං මට ඕන දේවල් හිතනවා. ඇයි මාව පොලිසිය අරන් යන්නද? ඔය මාරු පිස්සු කතානි කියන්නේ. ඇයි අනේ? හිත මගේ, හිතන දේවල් මගේ. මට හිතන දේවල් ගැන කියලා දෙන්න ඔයා එනවද? ආ. හරි. අපි මෙහෙම කියමුකෝ. මොකක්ද? දැන් ඔයාට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඒක කිසිම අවුලක් නැහැ. හැබැයි ඔයාට ඒව මට කියන්න අයිතියක් නැහැ. එහෙමද මිස්ටර්? දවසක් එනවමයි. මොකටද? ඔයා මගෙන් අහයි මොනවද මං හිතුවේ කියලා. බලන් ඉන්න. මං ගැන මං දන්නවා. ඩීල්? යස්.
පිස්සු. హలో సేరటం కలిం కియానుకు దవల్ట కాలా దిన్నే హలో మంగ్ మంగ్ ఆ డాక్టర్ నేమే అనురాది ఆ హినా వేనా వితరే కిసి దేయక్ మతక తియాగని ఇన్నే ఆ సారీ సారీ దెన్ మొకద వెన్ని ఆ ఏకియ మునవా గెందు అహన్నే మంగ్ అహన్నే దువకో ఆ దూడ డే కే హెకడ దమ్మ అనే దేయనే ఓవిది వెన కరన్న దేగుం నేని మట్ తేరేన ఆ ఒక కథా కరే ఐ మం కథా కరపే కరదరేక్ద ఓయా బిసీద నే 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 హిమ దేయన్ నే మం నికన్ ఎహువి మం కివ్వ దూవ వెక్కన్ ఇన్న కియలా మొకటద ඇයි ළමයා චෙකප් එකක් දාන්න එන්න කිව්ව මතක නැද්ද? මට මතකයක් නම් තිබ්බේ නෑ. පුදුම තාත්තා කෙනෙක් නේ. ඇත්තටම එයා දැන් හොඳට ඉන්න නිසා මං එච්චර උනන්දුුනේ නෑ ડોක්ටර්. අනුරාදි කියලා කියන්න. මොකද්ද? අනුරාදි කියලා කියන්න. කියවෙන්න එනවා හිතලම නොකිය ඉන්නවනේ. අනේ නෑ. මට එහෙම කියවෙන්න ගියේ නෑ. හරි හරි. දැන් කවද දුව එක්කගෙන ඉන්නේ? ආ මම බල්ලා දිනයක් කියන්න. මං එන්නද බලන්න? ගෙදරට? ඔව්. නෑ නෑ මං අරන් එන්නම්. ඔයා අරන් එනකන් හිටියොත් ඔය ළමයා මට බලන් වෙන්නේ තව අවුරුදු 15ක් විතර ගියාට පස්සේ. නෑ 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 මං අරන් එන්නම්කෝ. හරි බලමුකෝ. ආවෙ නැත්තම් මං එනවා. හරි. දැන් කියන්න. කාලා දෙන්නේ. తామనన్నే అయ్యో ఏయ్ కన్నిపై మాత్మే కనగమ గెదరద ఓ సమహర్లాడ కేమ కన్న గెదరట ఎనవ హా హా మన్ తీయనవ హెన ఓయట బిసీనే హరిట కతా కరన్నిత్ నే 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 హెమే కన్నే హరి హరి మన్ తీయను ఓకే డాక్టర్ తాత కేనమ మంగినామన్నే అమ్మ మగే కేలా ఎత్తద